අයිබෝන් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයසිරි ජයසේකර සමග අයිබෝන් අය කොහොමද අයිබෝන් අය මලීපින් දීර්ඝ යුරෝපා සංචාරයක් දවස් කීපයක් පරිසියෙත් ගත කරන්න එනවා කියලා ආරංචි වුණාට පස්සේ අපි දීර්ඝ කාලයක් කතා කරගෙන හිටිය පරිසියෙදී ආවෙත් හම්බෙමු කියලා නමුත් මේ වෙලාවේ තමයි හම්බෙන්න පුළුවන් උනේ කොහොමද මේ දවස් ටිකේ යුරෝපේ වගතුකම ඇතරම මලීපින් අපි ඉන්න යාළු මිත්‍රයෝ ගන්නවක් ඉන්න යුරෝපේ අපි නෑ දැන් ඉස්සුත් ඉන්නවා ඉතින් එයාත් එක්ක මම ඉතාලියෙත් ඒ වගේම අපි වෙරෝනා නගරේ නම් මිලානෝ වල මම එක සංගීත සම්දර්ශනයක සින්දු කිව්වා ගිහිල්ලා ඊළඟට වෙරෝනා වල මගේ යාළු විශාල පිරිසක් ඉන්නවා ඊට අමතරව අපේ ෆ්‍රාන්සේ මේ පැරිසි අපේ අඳුරන අපේ පාසල් වල මිත්‍රයෝ ඉන්නවා ඉතින් ඔයත් අපි හොඳ යාළුවෙක් ඉතින් ඒ වගේම ඊළඟට ස්විට්සර්ලන්තේත් ඒ වගේම ජර්මනිත් ගිහිල්ලා එංගලන්තෙත් නැවත ගිහිල්ලා එංගලන්තෙත් ටිකක් දවස් ඉඳලා ඉතින් ලංකාවට යන තමයි බලාපොරොත්තු වෙන්නේ අමුතු විදිහට නිකන් ජීවිතේ විඳින ප්ලෑන් එකක් මේ දවස් කීපයක් දාගෙන මේ පළවෙනි වතාවත් නෙමෙයි මම හිතන්නේ මේ මාස කීපයක් ඇතුලේ දයාසිරි දේශපාලනිකව පොඩි නිෂ්ක්‍රීය ගතියක් තියෙනවා ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්කමින් යන්න උනාට පස්සේ දේශපාලනය පිළිබඳවත් පක්ෂ පිළිබඳවත් විශාල කලකිරීමක දැන් අර ඇරියස් කවර් කරනවාද ජීවිතේ මෙච්චර කල් කරගන්න බැරි වෙච්ච ඒවා එහෙම කිව්වත් ඇත්තටම හොඳයි මොකද හේතුව මම යමක් වෙනුවෙන් නෙමෙයි මගේ දේශපාලනය කරේ මම මගේ දේශපාලනයේදී ගොඩක් අතෑරපු මිනිහෙක් පෞද්ගලිකව මට මේ ආත්මార్థකාමීව යමක් ගන්න මම වැඩ කරපු කෙනෙක් නෙවෙයි මගේ ජීවිතේ මම කැප කරලා තියෙන පක්ෂ වෙනුවෙන් කැප කරා මිනිස්සු වෙනුවෙන් කැප කරා රට වෙනුවෙන් යම් කැපකිරීමක් කරා ඉතින් ඒ පිළිබඳව යම් කලකිරීමකුත් තියෙනවා ඇත්තටම මොකද හේතුව අපි ආත්මార్థය වෙනුවෙන් වැඩ කරා නම් මට අද මම මෙතන නෙවෙයි ඉන්නේ ආත්මార్థය වෙනුවෙන් වැඩ කරා නම් මම මෙලහට ඇමතිවරයෙක් විදියට වැඩ කරනවා ඒ තියෙන සැප සම්පත් ටික විඳිනවා නමුත් මම ඒ ඇමතිකම පක්ෂ වෙනුවෙන් අතහැරියා ඉතින් පක්ෂෙත් ගත තීන්දුවත් එක්ක ඉතින් අන්තිමටම උනේ පක්ෂේ ගත්ත තීන්දුවට කෙලින් හිටවු මිනිහව එළියට තල්ලු කරලා පක්ෂයෙන් පක්ෂේ තීන්දුවට පිටින් ගිය කට්ටියට නැවත පක්ෂේ දෙන්න දීලා තවදුරු දීලා දැන් ඉතින් ඒගොල්ලෝ හොඳට කරගෙන යනවා ඉතින් මාව ගෙදරින් එළියට දාලා දිනවා ඉතින් එළියට දාපුවම මම කල්පනා කරේ මොකද තවත් දුක් විඳින්නේ ප්‍රශ්න ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ මේක නිදාස් වෙන්න ඕනේ කියලා තමයි මේ සංචාරය මම ඉතාලම මගේ පුද්ගලිකව මට ජීවිතේ මම විඳවනෝනේ විඳිනවා මේක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ ඍජුව සහ වක්‍රව ජනාධිපතිවරු හතර දෙනෙක් නිර්මාණය කරපු පක්ෂයක් එතකොට නමුත් මේ මොහොතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකක්ද කරමින් ඉන්නේ අනුස්මරණ වැඩසටහන් විවිධ සැමරුම් ආදිය මල් පහන් පූජා කිරීමෙන් එපිටට ගිහිල්ලා දේශපාලනය කරන බවක් පේන්න තියෙනවා කියලා මට පුද්ගලිකව පේන්න නැහැ එතකොට ඒ තරම් දැවැන්ත දේශපාලන පක්ෂයක් මේ යමින් ඉන්නේ කොහාටද සහ මේ නැවතිලා ඉන්නේ කොතනද නෑ අතරම බාරද මට තිබුණ ප්‍රශ්නේ තේකයි මොකද හේතුව මම මේ ලේකම් ධූරයේ බාරගත් දවස් ඉඳලා මේ පක්ෂය හදන්න වැඩ කරා විශාල වැඩ කොටසක් කරා විශාල මාංශයක් වුණා පක්ෂය ගොඩ ගන්න දිස්ත්‍රික් වශයෙන් ආසන වශයෙන් ඒවයි කරන්න දින වැඩ කටයුතු ගැන මාංශ වුණා හැබැයි දැන් වෙලා තියෙන්නේ දැන් පක්ෂයට යන්නේ කොහෙද කියලා හොයාගන්න පාරක් නැතුව පේන්නේ අර මේ ගුණදාස කපුගේ ගීතයක් තියෙන්නේ මම්මුලා වූ පාරසාගෙන යනවා වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා ඒ සමනලිය මෛත්‍රීපාල සිරිසේනද නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අද ආණ්ඩුවෙත් නැහැ විපක්ෂෙත් නැහැ කොහෙද ඉන්නේ කියලා හොයාගන්න බැරි තැන කින්නේ කට්ටියක් භාගයක් ආණ්ඩුවේ භාගයක් විපක්ෂේ එතකොට කොහොමද මේ මේ පක්ෂයක් ගෙනියන්නේ එතකොට පල්ලෙහා ඉන්න මිනිස්සුන්ට මොකද්ද කියන්නේ ඒ මේ මේ ඇතිලා තියෙන ඔබතෝ කෝටිකින් මිදෙන්නේ නැතුව පක්ෂයට ගොඩ යන්න බෑ එක්ක ආණ්ඩුවට යන්න ඕනේ එක්ක විපක්ෂේ ඉන්න දෙකෙන් කට්ටියක් ආණ්ඩුවේ ඉන්නවා කට්ටියක් විපක්ෂේ ඉන්නවා ජනාධිපතිතුමා කියලා මට ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා ජනතාවගේ ප්‍රශ්න කෘෂිකර්ම ප්‍රශ්න තියෙනවා ජනතාවගේ වීමිලි දී ගන්න කියලා බෑ ඒ ගන්න එක නෑ ඉන්නේ ජනාධිපතිතුමාගේම දකුණු පැත්තේ ආණ්ඩුවේ ඇමතිවරේ ඉතින් කොහොමද ඒතර මේ ප්‍රශ්න විසඳන්නේ ඒක මම මුලින් ඉඳලම කියපු කාරණේ එක්ක අපි ආණ්ඩුවේ එක්ක අපි විපක්ෂ දෙකෙන් එකක් තෝරගන්න එහෙම නැතුව තියෙන තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ
Sri Lanka nidahas paksha ilanga mohothedi dewanta sandhanayakata nayakathwaya denawa wage ekak kiyemin innawa. Namuth prayogika deshapalaneyedi obath dannawa math dannawa me mohothe dewanta sandhanayak nirmanaya karannata taram Sri Lanka nidahas pakshaya kiyala kiyanne api kendraya neme. Etukota Sri Lanka nidahas pakshaya wate wenna deshapalana paksha godanaginawata wada wenna puluwan sambhavithawa thamai Sri Lanka nidahas pakshata kiyala thawa kaage hari ellena eka. Etukota me mohothe penna thiyena hatiyata ee wada samipa Ranil Wickremesinghe-ta da Sajith Premadasa-ta da ema naththam wena kohata da Sri Lanka Nidahas Pakshaya-ta nangurang langna menne kaage thotupoleda ne ehttarama den eka thamai mama mule indalama dakapu karane mama digatama katha kare Bharata Sri Lanka Nidahas Pakshaya thamai nyashtiya viyutthi kiyala ithihase unawa nyashtiya wenna nam Sri Lanka Nidahas Pakshayen anagathe me siru dina ekathu karaganna puluwan වැඩපිළිවෙලකට අපි යන්න ඕනේ. එහෙම ගිය එකම ස්ථානයේ තමයි හෙලිකොප්ටරය හදන වැඩපිළිල. ඒකත් කඩා කප්පල් වුණා. එතනින් පස්සේ අවශේෂ පක්ෂ අපිත් කියලා සහෝදර පක්ෂ අපේ නායකත්ව පිළිබඳව විශාල කුකුසකින් ඉන්නේ. විශ්වාසය කඩා වැටෙනවා. එතකොට ඒකත් එක්කම ඊළඟට ජනාධිපතිවරණ එනවා නම් මහමැතිවරණ එනවා නම් කොහොමද එතෙන්ට අපි තරඟ කරන්නේ? ඒ අය කොහොමද එකතු කරගන්නේ? තවානි බලවේග එකතු කරගන්නේ කොහොමද? ඒ කියන වැඩපිළිලත් දැන් සම්පූර්ණයෙන් කඩා වැටලා තියෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද පල්ලෙහා මට්ටමේ ජනයාගේ ආකර්ෂණය වෙච්ච අර ඔබ කිව්වා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ වෙච්ච බලවේගයක් ගොඩනගන්න පුළුවන් තත්ත්වයක් අද මම හිතන්නේ තවම ගොඩනැගිලා තියෙනවා. ඉතින් කරන්න පුළුවන් වෙන්නේ පොට්ටුවට ගිහිල්ලා ඉන්නේ යම් පිරිසක් අන්තිම වෙලාවෙ එකතු කරගෙන ගෙනියන්නේ. නමුත් දැන් මෙදා දුන්න නඩු තීන්දුවත් එක්ක තවත් එක බරපතල කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. මොකද හේතුව අද විපක්ෂයේ ඉන්න යම් දලසලපිරු මැතිම ඇතුළු 10 දෙනෙක් ඒ වගේ ගිය අය මේ മന്ത്രി දුර අහස කරන තරම් දැනකට මේක තල්ලු වෙමින් තිබෙන්නේ මේ නඩු තීන්දුවත් එක්ක. මම දැක්ක ඔබත් යම් අදහසක් පළ කරලා තිබෙනවා. මම හිතන්නේ මේකත් එක්ක තවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එන්නේ ඉඩ නම් පිටේ ඉඳලා ප්‍රජන පෙරමුණ ඉඳලා ඒ ප්‍රේසත් අඩු වෙනවා. එතකොට අපිට තනියම ගමනක් යන්න පුළුවන් කියන තත්වය අවසානයේ ඉතුරු වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා අවසානයේ වැඩියෙන් යන්න තියෙන තැන තමයි රයින් ලික්කොසිගේ මත්ය ගාවට තමයි අවසානයේ කිට්ටු වෙන්න තියෙන්නේ. මට හිතෙන්නේ ආණ්ඩුවට ගිහිල්ලා එකතු වෙලා ඉන්න කට්ටියගේ ප්‍රධානම වැඩපිළිවෙල තියෙන්නේ රයින් ලික්කොසිගේ මහත්තයත් එක්ක එකතු වෙලා ඒ ගමන යන්න. දෙවෙනි කාරණය තමයි අනෙක් පැත්තෙන් සහිත් ප්‍රේමදාස මහතා සහ සජබේ ඒ අය මේ පාස්කු ප්‍රහාරයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සම්බන්ධ වෙන්න තියෙන අකමැත්ත දැරිය තියෙනවා. ඒතර මේ සියල්ල ගත්තයන් පස්සේ අපිට දැන් වෙන යන්න තැනක් නැහැ. වෙනද ඔප්ෂන්ස් ගණනාවක් තියෙනවා. අතෙන්ට හරි මෙතෙන්ට හරි කොතෙන්ට හරි මෙච්චර නේද අපි වටේ හැදෙන බලවේගනට ඔබ කිව්වා වගේ කොහට හරි හේතු වෙන්න පුළුවන් තැන් දෙක තුනකුත් තිබුණා ඉස්සර. දැන් ඒ හේතු වෙන තැන් ප්‍රමාණිකූලව ගිලියමින් යනවා. අවසානයේ ඉතුරු වෙන්නේ මට පේන විදිහට රයිලි ක්‍රිස්ටික් මාත් එක්ක ගාවට යන එක විතරයි කියලා මට හිතෙන්නේ. ඉතින් ඒක කොයිතරම් ප්‍රායෝගිකද ඒක කොයිතරම් ජනතාවට ආකර්ෂණයක් වෙයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාන්‍ය පාක්ෂිකයා ඒ සම්මන්ත්‍රණයට කැමති වෙයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට ඒ සම්මන්ත්‍රණය ඇතුළේ හම්බෙන ස්ථානය කුමක්ද මෙන්න මේ වගේ කාරණා ගණනාවක් තුළ අපි සියලුම දෙනා ඔබතෝ කුඩියට පත්ලා ඉන්නේ ශ්‍රී ලංකා කාරෝ විදිහට පල්ලා ඉන්න මිනිස්සු විශාල කඩාවැටීමක ඉන්නේ ඒ නිසා මම හිතන්නේ මේක විශාල අර්බුදයක් බවට පත්ලා දිනවා ඒක මම දකින්නේ ඒකයි දේශපාලනය කරන එක නෙමෙයි දැන් කරන්න වෙන දේවල් ඔබ කිව්වා ඔකේ මේ දේශපාලනය කරන දරට ගිනාවොත් පමණයි මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා ඊළඟ මහමැතිවරණයේදී අකිල විරාජකාරිය වසම් ජෝන්ස්ටන් ප්‍රනාන්දු වගේ ඉන්න ලයිස්තුවක දයසිරි ජයසේකරගේ නම දාගන්නද දයසිරි වැඩියෙන් කැමති එහෙම නැත්නම් ජාතික ජන බලවේගයේ වගේ දේශපාලන බලවේගයකින් ආරාධනාවක් ආවොත් ඒ වගේ එකක් ගැන සලකා බලනවා වගේ අදහසක ඉන්නවා නෑ මම එහෙම තීන්දුවක් අරගෙන නෑ ඇත්තට මට මං මූලික අර ඔබ කිව්වා වගේ ඔය කියන චරිත අකිලත් එක මට ප්‍රශ්නයක් නෑ අත වශයෙන් මං ඔහුත් මාත් සමග තියෙන දේශපාලන ගැන ප්‍රශ්නයක් තිබුණා නමුත් ඒක ඉදරම් මං ගණන් ගන්නේ නෑ මොකද ඔහු කරදුනන් පස්සෙත් මං ඔහුට කතා කරලා ඔහුට කිව්වා මේක තමයි දේශපාලන වැඩ දැන් තේරෙනවද ඔබ තමයි වැඩියෙන්ම වැඩ කරපු බුද්ධිලා කරුණාල දිස්ත්‍රික්කේ ඒ වගේම වැඩිම රස්සා ප්‍රමාණයක් දුන්න කෙනා මං කිව්වා දැන් ඔයාලට අත් වෙලා තියෙන ඉරණම ගැන කල්පනා කරන්න මිනිස්සු ඉන්නේ කොහෙද කියලා විතරක් හොඳට මතක තියාගන්න මොකද හේතුව 283000ක් ගත්ත මනාපකාරී වසම් ඊළඟ මැතිවරණයේදී ඡන්ද 4000ක් 5000ක් ආසනෙම්මත් ගන්න බැරි තරමට තල්ලු මේක තමයි දේශපාලන එක ඒ නිසා මම අත වශයෙන් මෙච්චර කාලයක් මම පක්ෂාදන්න රට ගැන ඇත්තටම ආදරෙන් ගෞරවයෙන් මම වැඩ කරපු කෙනෙක් අදත් මට ඒක
Dan
භාවනා කරන මිනිස්සු අතාරින්න පුරුදු වෙන්න බෑ. දැන් මම භාවනා කරන්නේ නැහැ. මම හැබැයි හොඳට අතාරින්න පුරුදු. දැන් මම මේ ලේකම්කම අතාරනවා කියලා මට කිසිම ප්‍රශ්නයක් නෑ. මට හොඳට රැට නිඳ ගියා. පහුදා උදේ 11ට මට රැට ලියුම ආවේ. මම එදා හොඳට ගොරෝර නිදාගත්තා. හරි මම අදටත් මම ඒ ගැන කනගාටු වෙන්නේ මම අතාරින්න පුරුදු. හරි මම මේ නඩු දාලා දින්නේ මේක අල්ලගන්න නෙමෙයි. මට ආත්ම කරුත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රශ්නේ තමයි මම නඩු පවර්ලා තියෙන්නේ. අතෝ වෙන්නේ කරන්නේ නෙමෙයි. දැන් මට කියනවා ඇවිල්ලා ලේකම්කමයි සභා දැන් ඉසලකෝ ලේකම්කම හැර වෙන එකක් ඉල්ලන්නේ කියලා. එතකොට දැන් කට්ටිය හොයතර සභාපතිකම අනේ නේ නේ සභාපතිකමයි ලේකම්කමයි දෙකම හැර වෙන ඕනෙක් දෙන්න කැමතියි කියලා. මට වෙන කිසිම තරතුරකට මම සූදානම් නැහැ සභාපතිකම හැරෙන්න. නෑ නෑ නෑ. නේ මම නෙගෝෂියේට් කරන්න සූදානම් නැහැ. මොකද හේතුව මාව ඉවත් කරන්න එහෙම හේතුවක් තිබුණේ නැහැ. අර ඔබ කිව්වාගේ පැහැරගන්න හැදුවයි කියන මානසික ව්‍යාධියකින් කල්පනා කරන කෙනෙකුට තමයි මාව අයින් කරන්න හිතෙන්නේ. ඔබ කලින් වතාවේ ඔබේ පුතාගේ කොන්වකේෂන් එකට එංගලන්තයට ආපු වෙලාවෙත් වැඩ බලන ලේකම්වරයෙක්පත් කරලා ඒ ලේකම්වරයා වැඩ බාල ගැනීම අතිශය උත්සවශ්‍රීයෙන් සමරුවා මාධ්‍ය නිවේදන නිකුත් කරා. මන්දක හිටපු ඒ පත් කරපු වැඩ බලන ලේකම්තුමත් මේ පුටුවේ බරට ඉඳගෙන ෆොටෝ එකක් එහෙම දාලා ලොකුවට සමරලා තිබුණා. ඒක පොඩි ඉඩියක්වත් ඉවක්වත් වැටුනේ නැද්ද මේ බබා හම්බෙන්න යන්න කියලා? ඉවක් වැටුණා. මම ඒක තමයි කිව්වේ. මොකද ඒකෙන් ඒකේ ඒගොල්ලෝ කල්පනා කරේ ඒ වැඩේ හොඳට කරලා සරත් ඒකනායක මහත්තයාව එස්ටැබ්ලිෂ් කරන විදිහට ඒක දාලා ලොකු උත්සවකාරයක් ඔබ ගුවාගේ මල් මාල දාලා කිරිබත් කවුම් කාලා වැඩ බලන ලේකම්වරේ දూరుන් දුන පළවෙනි වතාව. එතකොට ඒක කරේ මම අප්සෙට් එකේ කියලා දීදියා. මම අප්සෙට් ගිහිල්ලා පවුදා උදේ ලියුම ලියලා ඉල්ල අස්වෙලා මම යනවා යන්න තේරුමක් නැහැ මෙමය කියලා ලියයි කියලා. නමුත් මම දැනගත්ත ඒක ඒක තමයි පළවෙනි කුමන්ත්‍රය. ඊළඟ දිගින් දිගටම මම මහින්දර මාධ්‍යලින් අහපම ගියා මාවෙ ලියීමේ කුමන්ත්‍රයක් තියෙනවා කියලා. ඒ මං කිව්වේ දිගටම මට මං දැනගෙන හිටියා කොයි වෙලේකරි මාව එළවන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා කියලා. හැබැයි හවස 4ට කතා කරලා රෑ 7ට ගිහිල්ලා ලියුම ගහලා මාව අයින් කරයි කියලා මං හිතන් හිටියේ. ඉතින් ඒක ඒ විදිහට තමයි සිද්ධ වුනේ. ඉතින් ඒකයි මම කිව්වේ මම මේ මේක භාරත මම මේ ලේකම්කම ඉපදෙනකොට අරන් ආවෙත් නැහැ අනකොට ගෙනියන්නේ. ඒ නිසා මට මේක ලොකු කාරණයක් නෙමෙයි. හැබැයි මට ආත්ම කරුත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒකම මට කතා කරලා කිව්වා නම් දයා පොඩ්ඩක් අයින් වෙන්න ඔයා මෙතනින්. ඔයාම වෙන තැනකට හිමිට අපි කතා කරලා දාගමු. මට මේක වෙන කෙනෙකුට දෙන්න ඕනේ කියලා මං ඉතාලම කැමැත්තෙන් එක් කරනවා. මට ඒක ගැටලුවක් නෙමෙයි. මේක මේ තියන් හිටියා කියලා මට ඇත්තටම දැන් ඔළුව රදේ නැහැ දැන්. මට මං කිසිම වග්ගීමක් නැති මිනිහින්නේ දැන්. පක්ෂයක වග්ගීමක් නැති පක්ෂකින් තහනම් කරලා ඉන්න මන්ත්‍රීවරයෙක් මට දැන් ඕන දෙයක් කරන්න පුළුවන්. මං හරිම නිදහස් මිනිහෙක්. ඉතින් ඒක කරන්නේ නැතුව මගේ ආත්ම කරුත්වයේ කෙලසන් නැතුව මම මේ එතුමාගේ සභාපතිකම ගන්න කුමන්ත්‍රණය කරයි කියලා මාධ්‍යවලට කියන්න. ඒ වගේම සභාපතිකම හැර ලේකම්කම හැර වෙන ඕන එකක් දෙන්නම් ආයි එන්න කියන්න. එක එක අනම්මනම් කරන්න නැතුව හිටියේ කියන මම මට තේරෙන්නේ මොනවද මේ කියන්නේ කියලා. ඒ නිසා මම හිතන්නේ මේ සියල්ලම සිද්ධ වුණේ එක්තරා කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට. ඉතින් ඒ ඒ ප්‍රතිඵලය හොඳ වුණා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මම හිතන්නේ මම ඒකට ආශිර්වාද කරනවා. හැබැයි අද ඒක හොඳක් වෙලා නැහැ. පල්ලෙහැ ඉන්න සංවිධායකවරු දවස ගානේ මට කතා කරනවා. පල්ලෙහැ ඉන්න සමාජිකව මට කතා කරනවා. ප්‍රායසභා මන්ත්‍රීවරු ඉදුම් මන්ත්‍රීවරු කතා කරනවා. ඒ අය අහන්නේ ඔබතුමා ගන්න තීන්දුව මොකක්ද කියලා. ඉතින් බලමු අපි තව කාලයක් තියෙනවා ඒකට. ඒකත් එක්ක අපි හරි තීන්දුවක් ගන්න. ඔය ගැටුම පටන් ගන්න මගේ මතක හැටියට අපි මයිල්ස්ටෝන් එකක් සටහන් කරොත් හෙලිකොප්ටරෙන් ඡන්ද ඉල්ලන්න පළමුව තීරණය කරලා ඊට පස්සේ හෙලිකොප්ටර් එකේ අනිත් කණ්ඩායම ඇවිල්ලා මෛත්‍රීපාල සිරිසෙන්ට යෝජනා කරනවා. විශේෂයෙන් අර මූලික අයිතිවාසිකම් නඩුවට අදාළ නඩු තීන්දුව දුන්නට පස්සේ ඔබතුමා මේ සක්‍රීය මැදිහත් වීම වලින් පැත්තකට වෙන්න අපි අනිත් කණ්ඩායමත් එක්ක හෙලිකොප්ටර් එක පවත්වාගෙන යන්නම් කියලා. ඒකෙම දිගුවක් හැටියට පොළොන්නරුව දිස්ත්‍රික්කය සහ ඇතුළු තව දිස්ත්‍රික්ක කීපයක් වෙනම අතෙන් තරඟ කරන්න තීරණය කරනවා. මා දන්නා විදිහට ඔබට ආරාධනාවක්ද බලපෑමක්ද යෝජනාවක්ද නියෝගයක්ද මම දන්නේ නැහැ. කුරුණෑගල දිස්ත්‍රික්කයත් ඒ අනුව යමින් වෙනම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට තරඟ කරන්න කියලා කිව්ව බව මම දන්නවා. එතකොට ඒකට ඔබ එකඟ නොවීම කියන එකත් එක්ක විශාල සැකයක්
ඇති වෙනවා ඔබ මහලේකම්වරයා හැටියට ඉන්න ගමන්ම පක්ෂයේ අදහසට එකඟ වෙන්නේ නැහැ කියන එක. ඒක එක වටකින් ගත්තම ඒක මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන භාවිතාව සම්බන්ධ පුද්ගලික කාරණාවක් මූලික අයිතිවාසිකම් නඩුව. දැන් ඔබ ඇයි හෙලිකොප්ටරකින් අයින් වෙන්නේ නැත්තේ එහෙම නැත්නම් ශ්‍රීලංකා නිදහස් පක්ෂෙන් තනියම නාම යෝජනා දීලා මේ ගමන යන්න කටයුතු නොකර ඔබේ පරණ ගුරුතුමා ඇතුළු කණ්ඩායම සමග මේ හෙලිකොප්ටරකම ඉස්සරහම පවත්වාගෙන යන තීරණය කරන්නේ පළාත් පාලම ඇතිවරණයේදී. නෑ ඒක ඇත්තටම ඒක විශේෂ හේතුවක්. ඒක ඇත්තටම මට ජයවර්ධනතුමා කිසිම වෙලාවක මට බලපෑමක් කරේ නෑ අපෙන් ඉල්ලන්න කියන. එතකොට ඇත්තටම ඒ තීන්දුව ගත්තේ මලි මේ අපේ කුරුණෑගල දිස්ත්‍රික්කේන සියලුම සංවිධායකවරු එකතු වෙන. මම තනියම ගත්ත තීන්දුවක් නෙවෙයි. මොකද හේතුව කුරුණෑගල දිස්ත්‍රික්කේ ඒ වෙනකොට හිටියා අපේ ඔය හෙලිකොප්ටර් සන්ධානයට සම්බන්ධ මන්ත්‍රීවරු 6 දෙනෙක්. මම අනුරාප මැතිතුමා, ජයරත්න මැතිතුමා, චරිතේරත් මැතිතුමා, රත්නසේකර මැතිතුමා, අසංග නවරත්න මැතිතුමා 6 දෙනෙක්. ඒතන මේ 6 දෙනාම බැරි වෙලාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනම ඉල්ලලා හෙලිකොප්ටරේ වෙනම ඉල්ලලා ඒගොල්ලෝ කණ්ඩායමක් දැම්මා නම් 5 දෙනෙක් ගිහිල්ලා වැඩ කරනවා තව කණ්ඩායමක්. ඒතන අපිට ඒක අවශ්‍යයි. එතකොට ඒ නිසාම අපේ සංවිධායකවරු සියලු දෙනාගේ මතය වුණේ නෑ මලේගත්තුමා අපි මේකේ හෙලිකොප්ටරෙන් ඉල්ලමු. මම ඒත් ඔයගොල්ලන්ට මම ඔක්කොටම කිව්වා මම කව මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් මම ඉල්ලන්නේ නැතුව ගිය ගමන් මට ලොකු ප්‍රශ්නයක් ගෙයි. නමුත් මම ඔයාලා ඉඳන් මේ තීන්දුව ගන්න ඕනේ. ඇත්තටම ඒ එකමුතුව තුළ අපිට මම කියන්න 623න් අපේක්ෂකයෝ අපි 550කට වැඩි ප්‍රමාණයක් අපි දාගත්තා. ශ්‍රී ලංකාවේ. එතකොට ඒ වාසිය ඉන්නේ ශ්‍රී ලංකාවේ. හරිද? අපි හෙලිකොප්ටරෙන් ඉල්ලුවා කියලා ඒකට වාසියක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි මේ ශක්තිය ගත්තේ. ඉතින් ඒක වැරදි විදිහට තමයි ජනාධිපතිතුමාට ඊළඟට අනික් කාටත් සම්පූර්ණ ගියේ ඒක සම්පූර්ණ මම මේ හෙලිකොප්ටරේ ෆෝම් කරා මම තමයි හෙලිකොප්ටරේ ඇදුවේ කියලා. මම හෙලිකොප්ටරේ හදන්න ජනාධිපතිතුමා කියපු දේ කරා මිසක වෙන දෙයක් මම කරලා නැහැ. ඒ නිසා ඒක එතුමාට තමයි වුණා කරේ හෙලිකොප්ටරේ හදන්න ඒ සන්ධානය හදන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් කෙනෙක් ඕනේ නැයි කිව්වෙත් එතුමා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ වෙන්න ඕනේ නැහැ කියලා කිව්වෙත් එතුමා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ සන්ධානයේ නායකත්වය ඕනේ නැහැ සමන නායකත්වය දුන්නාම ඇති කියලා කිව්වෙත් එතුමා. මම නෙමෙයි. ඒ නිසා මේ පාවා දීම කරේ මම නෙමෙයි. ඒ නිසා මම බොහොම අවංකව එතුමා කියපු දේවල් ටික කරා. එච්චරයි කරේ. මොහොතේ යම් ප්‍රමාණයකට ඉසෝසව ගන්න පුළුවන්කමක් තිබුණත් තිබුණ සමාජ ආර්ථික සංස්කෘතික දේශපාලන ප්‍රශ්නය කියන ඒවා සම්පූර්ණයෙන්ම පහව ගිහිල්ලා ඉතා සතුටුදායක භූමියක් බවට ලංකාව පත් වෙලා නැහැ. මේක විශාල රුකුලක් වෙන්නේ IMF වැඩපිළිවෙල. ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් හැටියට IMF යන්න තීරණය කිරීම සහ IMF කොන්දේසි ක්‍රියාත්මක කිරීමට පටන් ගැනීම එක පැත්තක ආර්ථිකය හිස හිස වීමකට උදව්වක් වුණා වගේම තව පැත්තකින් විශාල වශයෙන් ගැටලු ගණනාවකට මුහුණ දෙනවා. බදු වැඩවීම සහ වෘත්තිකයන් රටහැර යාම වගේ දේවල් ආරම්භ වෙන්නේ ඔකත් එක්ක. මේ තීන්දුව සම්බන්ධයෙන් ඔබේ තිබෙන පුද්ගලික අදහස මොකක්ද? අපිට IMF ද තිබ්බ එකම උත්තරේ. එහෙම නැත්නම් IMF යන්න තිබුණා නමුත් අපිට IMF එකට කොන්දේ දීසි දාලා යන්න තිබුණාද සජිත් කියනවා වගේ. මොකක්ද ඒ ගැන ඔබේ තියෙන අදහස? ඔව් ඇත්තටම මේක අපි 2019 විතර අපි මේ කාරණය ගැන කතා කරා. විශේෂයෙන් ජනාධිපතිවරණ උරුමයෙන් පස්සේ අපේ පක්ෂය ඇතුළෙත් මේ සම්බන්ධව යම් සාකච්ඡාවක් තිබුණා. අපි කිව්වේ දැන් වහාම IMF ඇත්තේ කතා කරන්න ඉස්සෙල්ලා. කතා කරලා අමාරු වෙටින්න කලින් මම මේ කියන්නේ. ඒ කියන්නේ ණය නොගෙවන්න ණය ගෙවන්න බෑයි කියලා ඇනවුස් කරන්න කලින් මේවා ගිහිල්ලා කතා කරපුවාම ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා ඊට පස්සේ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයා ඉතාම අත්නොමතික විදියට ඉතාම දරදඬු විදියට ඒ විතරක් නෙමෙයි බැසිල් රාජපක්ෂ ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර ප්‍රසිද්ධියේ අපි IMF එකට යන්නේ නැහැ කියලා. එතකොට මේ අපි 10000 වතාවක් අපි ගිහිල්ලා කිව්වම් මේක සත පහකට ගණන් ගත්තේ නැහැ. එදා 2019 IMF ඇත කතා කරලා යම් එකකතාවකට ආවා නම් මේ தත්ත්වෙ මීට වඩා වෙනස් වෙන්න තිබුණා. හැබැයි පෙට්‍රල් පෝලිං ඇවිල්ලා, ඩීසල් පෝලිං ඇවිල්ලා, ගෑස් පෝලිං ඇවිල්ලා, පෝලිං වල මිනිස්සු මැරෙනකොට වෙන කරන්න දෙයක් තිබුණ නැහැ ආණ්ඩුව. ඒ නිසා තමයි මේ විනාශය ඇති කරගත්තේ. එතකොට දැන් අදේ විනාශයෙන් IMF එක කියන හැම දෙයක්ම කරදර දැන් තල්ලු වෙලා තියෙනවා. අපිට වෙන විකල්පයක් නැහැ. අපි හිර වෙලා තින්නේ තියෙන. අපිට ආපහු නිදාසෙ උස්ම ගන්නම් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේවා වෙනස් කරගෙන වැඩ කරන්න නම් IMF
IMF ඇත්තක මම කියන්නේ නැවත අලුත් ආණ්ඩුවක් එනවනම් අපි සූදානම් විය යුතුයි IMF ඇත්තක කතා කරන්න. නැවත කතා කරලා අපි කරන්න පුළුවන් දේවල් බැරි දේවල් මොනවද? දැන් මේ අපේ ලක්ෂ 25ක් නියෝජනය කරන EPF එකකින් EDF එකකින් සල්ලි කපාගත් ප්‍රමාණය. ඒ වගේම ඒ වගේ සල්ලි අරන් තියෙන ප්‍රමාණය. මේ වගේ කිසිම තොරතුරක් මේ වගේ දෙන්නේ නැහැ. දැන් ගිය සතියේ කතා කරා මේ සම්බන්ධව තියෙන වාර්ෂික වාර්තාවදී. වාර්ෂික වාර්තාව දෙන්නේ නැහැ. එතකොට ඒ විතරක් නෙමෙයි ඊළඟට Tamanට කැමති දේවල්. දැන් අද ඉන්දියාවට නැගෙනහිර සම්පූර්ණ අකර 5000ක් සම්වර්ධනය කරන්න දැන් දීලා තියෙනවා. ඊළඟට චිකුණාමල වරාය දීලා තියෙනවා. කංකසන්තුරේ වරාය දීලා තියෙනවා. පලාලි ගුවන්තොටුපළ දීලා තියෙනවා. උතුරු නැගෙනහිර සම්පූර්ණයෙන් අද සම්වර්ධනය සහ සියලු පාලනය ඉන්දියාවට යටත් කළ දීලා ඉවරයි. මේවා කරන්න රයිල් කොස් මාත්‍ර කවුරුත් බලයක් දුන්නේ නැහැ. එතකොට මේවා කරන්න කරන්න අපි එක පැත්තකින් ඉන්දියාවට යට වෙනවා, අනිත් පැත්තෙන් චීනට යට වෙනවා, අනිත් පැත්තෙන් ඇමරිකාවට යට වෙනවා. ලංකාව අර හරියට මම කිව්වේ මේ පහුගිය සතියේ මේක හරියට එක එකාගේ පිනුම් ගන්න තරක් බවට මේක පත් වෙනවා. ජාත්‍යන්තර බලවේගවල පිනුම් ගන්න කරණම් ගන්න තරක් බවට මේක දැන් පත් වෙනවා. ඒ නිසා මෙතනින් ගැලවෙන්න පුළුවන් වෙන්නේ අපි හරියට අපේ විදේශ ප්‍රතිපත්ති පළවෙනියෙන් දෙවනුව මේ ජාත්‍යන්තර මූල අරමුදත් එක්ක අපි ගනුදෙනුව කොහොමද කරන්න කියලා ඉතාම කල්පනාකාරීව මේක හැන්ඩල් කරේ නැත්තම් අපි අර වෙනිසුලාවට අර්ජන්ටිනාවට වෙච්චදී වෙලා තමයි නතර වෙන්නේ. කොහෙන් මේක කියලා වරේවිද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ජනතාව ගේ විශාල මතයක් තියෙනවා මේ 225ම එපා කියලා අදහසක්. මේක මේ ඉලක්කමක් හැටියට සංකේතාත්මකව කියන කතාවක්. ඒ කියන්නේ මිනිසුන්ට පාර්ලිමේන්තුව පිළිබඳව ලොකු විශ්වාසයක් නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද පහුගිය කාලේ අරගල කාල සීමාව වුණත් අපි ගත්තම පාර්ලිමේන්තුවෙන් ඉටු විය යුතු කාර්යභාරය අතරම පාර්ලිමේන්තුව ඉෂ්ට කරේ නැහැ. අදටත් ඒක සහ ඒක ඉතිහාසයේ ඉතා පැහැදිලිව ලියා තිබිය යුතු කාරණාවක්. පාර්ලිමේන්තුව ඒ මොහොතේදී Tamanගේ වගකීම ඉටු නොකළ බව. අවසානයේ මිනිසුන්ට සිද්ධ වෙනවා පාර්ලිමේන්තුව කරන දේ සහ තව හුඟක් දේවල් කරලා ඒ මොහොතේ තිබ්බ ප්‍රශ්න ටික Tamanට විසඳ ගන්න. මේ අදහස සමාජගත වෙන එක එච්චර හොඳ එකක් නෙවෙයි. ඔබත් මමත් ප්‍රජාතන්ත්‍රවාදීන් හැටියට අපි දෙදෙනාම විශ්වාස කරන එක පාර්ලිමේන්තු ක්‍රමයක් තියෙන්න ඕනේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී අපි විශ්වාස කරනවා. නමුත් ඉතා සූක්ෂම විදියට මිනිසුන්ට දේශපාලනය එපා වෙනවා, එපා කරමින් තිබෙනවා සහ එපා කරනවට අතර මිනිසුන්ට එපා වෙමින් තිබෙනවා. මේ අදහස නැවත වතාවක් සමාජයේ මේක නිවැරදි කරන්නේ කොහොමද? මේ නිවැරදි කරන්න පුළුවන් තත්වයකද මේක තියෙන්නේ? එහෙම කරනවා නම් දේශපාලන පක්ෂවලට සහ දේශපාලඥයින්ට තියෙන වගකීම මොකක්ද? මට තේරෙන්නේ නැහැ කොහෙන් මේක අවසන් කරන්න පුළුවන් වේවිද කියලා. මට තේරෙන්නේ නැහැ. මොකද හේතුව ජනතාව තුළ නැවත පාර්ලිමේන්තුව පිළිබඳව, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු පිළිබඳව 225 පිළිබඳව ඔය කියන නම්බරේ කියන්නේ විශ්වාසයක් ඇති වෙන්න මම හිතන්නේ අති විශාල වෙනස්කම් කොටසක් කරන්න වෙයි. ඒක අපේ ඉඳලා කෙරෙන්න ඕන. මොකද හේතුව මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී මේ පක්ෂ ක්‍රමය තුළ තිබිච්ච මජර දේශපාලන ක්‍රමය තුළ අපිට අද ලයිස්තුව, ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවට කියන දිස්ත්‍රික් ලයිස්තුව, හරි දිස්ත්‍රික් ලයිස්තුව හදන තුරු මං කියන්නේ වැදගත් මිනිස්සු ටිකක් හොරු මංකොල්ලකාරයෝ නොවන පිරිසක්, එහෙම මිනිස්සු ටිකක් මේ ලයිස්තුවක එන තාක් දුරට මං හිතන්නේ ඒක ගොඩයයි කියලා පළවෙනි. දෙවනුව දේශපාලන පක්ෂ පිළිබඳව මිනිස්සුන්ගේ තියෙන මේ විශාල ක්‍රෝධය, වෛරය මේක ගොඩනගන්නේ කොහොමද කියන කාරණේ මේ අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය UNP අරෝමියෝ කිය කිය කතා කරාට ඒවා දැන් අද මිනිස්සුන්ට සත පහකට පෙන්නන්න බැරි තරමට තල්ලා ඉවරයි. මේක හදන්න පුළුවන් වෙන්නේ නැවත ආපහු දැවැන්ත වෙනස් විශාල වෙනස්කම් පුරසක් කරලා තමයි මේක හදන්න වෙන්නේ. බාරද නැත්තම් මේක කරන්න හම්බෙන්නේ නැහැ. මොකද මම මේකයි කිව්වේ අපි සියලු දෙනා මොන කල්පනා කතා කරත් මිනිස්සු අද ඉන්නේ උඹලා එකෙක්ටවත් අපි ඡන්ද දෙන්නේ නැහැ කියන මතේ. ඒක මටත් එකයි. කොච්චර හොඳකම් හොඳ දේවල් මං කරලා තිබුණත් ඒවා සතපාවටම මිනිස්සු ගණන් ගන්නෑ. මට යම් පිරිස ඡන්දයක් දෙයි. නමුත් මං කියන්නේ ඒක සමහර ලාවට ලබන පාර කොයි තැනකට
ලංකාවේ විශාල වශයෙන් දේශපාලනයට ආගම සම්බන්ධයි ආගමික සංස්ථාවන් සම්බන්ධයි ලෝකෙ කොහෙත් ගත්තත් ආගමේ ආශිර්වාද තිබෙනවා දේශපාලනයට නමුත් ආගම සම්පූර්ණයෙන්ම රාජ්‍යෙන් වෙන් කරගෙන ආගම ආගමේ ගෞරවයත් රාජ්‍ය රාජ්‍ය වගකීමත් ඉෂ්ට කරමින් ඉන්න රටවල් ලෝකයේ වුණ තරම් උදාහරණ හැටියට තියෙනවා මේ මොහොතේත් නැවත වතාවක් අපිට කලින් අවුරුදු 10ක 15ක විතර අතිශය නරක විදිහට දකින්න හම්බෙච්ච ආගම රාජපාලනයට කරන මැදිහත්වීම සහ ආගමික නායකින් රාජපාලනයට කරන මැදිහත්වීම වගේම ආගමික කරුණු මූලික කරගෙන දේශපාලන තීන්දුව ගන්න එක නැවත වතාවක් කලෙලි බහිමින් ඉන්න බවක් අපිට පේන්න තියෙනවා මේ ආගමට ආගමේ ගෞරවයත් රාජ්‍යට රාජ්‍යයේ ගෞරවයත් මේ දෙක වෙන් කරගෙන දේශපාලනය කිරීම පිළිබඳව හෝ එහෙම නැත්නම් ඒ වෙනුවෙන් ව්‍යවස්ථාපිත ක්‍රමවේදයක් හෝ දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම පිළිබඳව හෝ ඔබ එකඟතාවයක් තියනවාද එහෙම නැත්නම් පන්සල් ටික පල්ලි ටික කෝවිල් ටික තවදුරටත් මේ අනුශාසකයන් හැටියට කියලා දේශපාලනික කාරණාවට මැදිහත් වීම ඔබ අනුමත කරනවාද දැන් මම බොහොම කැමැත්තියක් තමයි ඔය කිව්වේ නමුත් ඕක යථාර්ථයක් කරන්න ලංකාවේ බෑ මොකද හේතුව ලංකාවේ රජ කාලේ ඉඳලා තිවිච්ච යම් සම්ප්‍රදායන් ගන්නවක් තියෙනවා මේ සම්ප්‍රදායන් එක තමයි ඒක අද ඒක වැඩි වෙලා ඊට පස්සේ මේ ආගමික නායකින් දේශපාලනට ඇවිල්ලා ආගමික නායකයන්ගේ දේශන වලින් තමයි ඊළඟ දේශපාලන නායකයෝපත් වෙන්නේ ඊළඟට වුන් තමයි ඊළඟට වුන් අරගෙන යන්නේ මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් වුන් තමයි ඊළඟට මැදිහත් වෙලා කියන්නේ නෑ මේම වෙන්න ඕනේ කියලා ඉතින් මේක ඉතාම නරක විදියටම පෞගිය අවුරුදු 15 විතර කාලයක මේක දරුණු විදියට ආවා මේක ඇත්තටම 77 ඉඳලා ගත්තොත් මම හිතන්නේ ආපහු 89 පස්සෙ තමයි මේක ආයි පටන් ගත්තේ ඉතින් ඒ නිසා දැන් ඒක ඉතාම නරක තැනකට ඇවිල්ලා තියෙනවා ඉතින් දේශපාලන පක්ෂත් අපේ ආගමික නායකයනුත් යම් සම්වාදයකට ආ යුතුයි මෙන්න මෙතනින් එහා අපි මේකට මැදිහත් වෙන්නේ නැහැ කියන කතාව ඕගොල්ලෝ ඒ ටික බලාගෙන ඔයාලා මෙඩික් කරන්න අපි මේකට මැදිහත් වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවල පමණයි කියලා අදුමතරම එහෙම තැනකට එන්න බැරි වුණොත් අපි විශාල හිරවීමක් එනවා දැන් සමහර දලාවට අපි හදන්න දුමු ව්‍යාපෘති සමහර ලාවට ගංගාවක් හරස් කරන එක මේවා සියල්ලම සමහර ලාවට නතර වුණා සමහර ලාවට ගුවන් පාලමක් හදන එක නතර වුණා ආගමික විරෝධය නිසා ඒකට සම්වර්ධනය නතර වෙලා තියෙනවා කත් තියෙන ශ්‍රේමාලාවක් තඳුන්නා දෙන්න සියල්ල එතෙන්ද ගිල තියෙනවා ඉතින් ඒ මැදිහත් වීම අපි එන්නෙන්න අපිම විසින් ඇති කරගත්ත ක්‍රමයක් බවට පත් කරගත්තා මම කියන්නේ ඒක කොහේ හරි තැනක සීමාවක් තිබිය යුතුමයි නැත්තම් වෙන්නේ මේ ආගමත් දේශපාලනයත් ඒ ආගමට ඕන වෙනකොට ඒගොල්ලෝ දේශපාලනේ පාවිච්චි කරනවා ඕන වෙන්නේ නැති වුනාම ඒගොල්ලෝ මේක ප්‍රතික්ෂේප කරනවා දේශපාලඥයොත් ඕන වෙනකොට ආගම පාවිච්චි කරනවා ඕන වෙනකොට ඒගොල්ලෝ අතාරිනවා ඉතින් ඒක කරන්නේ නැතුව ඒ අයගේ ගෞරවය අය ගාව දේශපාලඥයගේ ගෞරවය දේශපාලඥය ගාවත් තියාගන්න අලුත් ක්‍රමවේදයක් ගන්න අපි සියලු දෙනාම කතිකාවකට එන්න ඕනේ පාටම ගැන අතර කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ මේ කියපුවාම වෙන්නේ ඊළඟට ඒක තුල විශාල අර්බුදයකට ලක් වෙන එක මං හිතන්නේ අපි දැන් ඇති කියලා හිතේ තියාගෙන විශේෂයෙන් මේ අර මං කිව්ව කතාව මේ 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 ලයිස්සුව ඇදෙන්නෙම ඔන්න ඔය කියන සංවිධාන ජාලය තුල තමයි ඔක ඇදෙන්නේ ඒකයි මේ වෙලා තියෙන්නේ ඒ නිසා මං හිතන්නේ අපි ඒ ශිෂ්ට සමාජයක් නෙමෙයි දැන් අපේ රටේ තියෙන්නේ අපි ආගම ඇදවුණා හොඳට ආගම තුල ජීවත් වුණා නම් මීට වඩා සිත් සමාජයක් තියෙන්න බෑ කොහෙම සිත් සමාජයක් නැහැ නේද දැන් මේ මේ රටේ සිද්ධ වෙන දේවල් ඇව්වම ඔබත් මමත් පුදුම වෙනවනේ මේ මේ ආගම කදාන මිනිස්සු නොකරන දේවල් මේ කරන්නේ ඒ නිසා මම හිතන්නේ ඒක අපි ඊටාම සීමා සහිතව භාවිත කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා ඔබ දේශපාලනයට එන්න ඊටාම තරුණ වයසේදී 1997 පළාත් පාලන මැතිවරණයෙන් ඔබ පඬුවස්නුවර ප්‍රාදේශ සභාව මට මතකයි එන්නේ නමුත් මේ මොහොතේ ඔබ මට වඩා හොඳ භූමි අධ්‍යක්ෂීම් සහ ඔබ පක්ෂ මහලේකම්වරයෙක් හැටියට ඉත ආසන්න කාලය දක්වාම වැඩ කරපු නිසා ඔබට වැටහෙනවා ඇති මේ කාරණාව තරුණයින් දේශපාලන පක්ෂ හා සම්බන්ධ වීම සහ තරුණයින් දේශපාලන ක්‍රියාකාරකම් වලට පැමිණීම විශාල වශයෙන් බිඳ වැටලා තියෙනවා මං කියන්නේ අපේ પરම්පරාව ගත්තත් ඔය 80 දශකයේ ඉපදිච්ච එහෙම නැත්නම් 90 මුල් වකවානුවේ ඉපදිච්ච අය ඒකට ටිකක් උනන්දුවක් දක්වා වුණත් ජෙනරේෂන් සෙට් සහ ඔබේ දරුවාගේ પરම්පරාව ඔබේ පුතාලගේ પરම්පරාව එහෙම දේශපාලන කරන්න රුචිකත්වයක් කැමැත්තක් නැහැ. සහ දේශපාලන පක්ෂත් ඒ අලුත්
samudayata enna vedikawak nirmanaya karala deela naha mawathak nirmanaya karala naha udaharanayak widiyata bengala wana malayakam dure denne taatthekuge putekota deshpal piyage deshpalana ithihase samage e thibba pudgalika sambandhakan ekka thamai nikan aluth munak pennanne anik hema tanamath ehemai podu jana pirumuna gattath ehemai ekra jathika pakshaya gattath ehemai samage jana balavegiya gattath ehemai taruniyo api me aluth ayita ida denawa kiyala kawuru kawuru hari pennanne kiyapu denek innawa egulu me showcase eke tiyanna puluwan namuth ඇත්ත කතාව ඊට වඩා වෙන එකක් මේ තරුණයෝ දේශපාලනෙන් ගැලවිලා යනවා කියන්නේ තව අවුරුදු 15කින් එහා පැත්තේ 20කින් එහා පැත්තේ ලංකාවේ දේශපාලනය කියලා කියන්නේ මේ අද මේ මොහොතේ තිබෙන තත්වයටත් වඩා ඉතා ඛේදනීය තත්වයකට මේ රට තල්ලු කරනවා කියන එක තරුණයින්ට දේශපාලන උනන්දුවක් ඇති කරන්න තරුණයෝ මේ දේශපාලන පක්ෂවලට මේ ක්‍රියාකාරකම් වලට අද්දවා ගන්න ඔබට තියෙන යෝජනාව මොකක්ද මම අහන්නේ එහෙමනම් ඔබට ඒක ක්‍රියාත්මක කරන්න තිබුණානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හැටියට කියලා මොකද මේ මේ අර්බුදේ අපි හැමෝම ගිල්ලා ඉන්නවා ඒක ඔබට විතරක් තනියම වෙනස් කරන්නත් බෑ සමහර විට ඔබට යෝජනාවක් තියෙනවද මේ මේ අලුත් අයට මේ දේශපාලන වේදිකාවට ගේන්න දැන් පළවෙනි එක වලින් පළවෙනි කාරණේ තමයි තරුණයෝ දේශපාලනයේ තියෙන අකමැත් එක සහ තරුණයෝ දේශපාලනය කියවන්නේ නැහැ ඔවුන් ඔවුන් ඉන්නේ net එක ඇතුලේ එහෙම එහෙම වුණා පිටසක් ඉන්නවා නමුත් ඔවුන් මේ දේශපාලන ක්‍රමයේ දැකින ඉතාම විවේචනශීලීව ඒ නිසා සමහර කට්ටිය එකට එන්න කැමති නැහැ සහ දෙවනුව අර ඔබ කිව්වා වගේ තාත්තලාගෙන් පුතාලා පුතාලගෙන් මේ මාත්‍යාගෙන් ඕනට එමුගේ දේශපාලනයක් මේ අවසාන ඉතුරුලා තියෙනවා එතකොට තරුණ සංවිධානය තුළ මම ආවේ 98 තරුණ සංවිධානයේ ලේකම් විදියට මම එනකොට චන්ද්‍රගමදීනිය තවත් දේශපාලනඥයෙක් පුතේකට ഇതുමි අවස්ථාව දුන්නා නමුත් මම ඒකට සටන් කරලා මම තරම් කරලා චන්දාරංග තමයි මම එදෙන්ට ආවා මට ඒකට හයියක් තිබුණා මම මේ පක්ෂයේ තරුණ සංවිධානයේ ලේකම් කොට එන්නේ මගේ තාත්තා අම්මා අගමැති හෝ මන්ත්‍රීන්ද හෝ වෙනත් දෙයකට නෙමෙයි මම මං ගමේ පෝස්ට්‍රේ ගහලා රෑට ලයිට් කණු වල බඩ ගහලා කොඩි එල්ලලා එහෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ කළා තමයි මම මෙතෙන්ට එන්නේ ඒතර මට එතෙන්ට එනකොටත් මට ඒක කපිල්ලක් තියෙනවා නම් මං එදා තීරණය කරන්නේ පක්ෂ සභාපතිතුමිය කෙනෙක් කෙනෙක් කියනවා නම් කියනවා හරි මට මම මේ පැත්තටලා ඉන්නම් කියලා මම ඒකට අභියෝග කරා මම ඒ අභියෝග කළා මම දිනුවා හරි මම අදත් මම කරන්නේ ඒ අභියෝගය තමයි මම කරන්නේ මොකද හේතුව තරුණයන්ට මේ අවස්ථාව දෙන්නේ නැහැ තරුණයන්ට ඉන්න දෙන්නේ නැහැ අතුලට තරුණයන්ට උඩට ඉන්න දෙන්න අවස්ථාව සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙන මේ පක්ෂ ක්‍රමය දෙපැත්තක් තියෙනවා මට පුදුමලික දෙයක් නැහැ ඒ කියන්නේ කවුරුත් එහෙම දෙන්නෙත් නැහැ සහ අපිට ඕන නම් අපි එහෙම කවුරු දෙනකම් බලාගෙන ඉන්න හරියන්නේ නැහැ මම සටන් කාමීන වෙන මිනිහෙකුට පැවැත්මක් ඇති වෙන්නෙත් නැහැ ඔව් ඒකින්ද මම කියන්නේ තරුණයෝ දේශපාලනය ගැන හිතන්න තියෙන ප්‍රමාණය ආකර්ෂණය වැඩි කරගන්න මේ දේශපාලන ක්‍රමේ තියෙන මේ මේ ජරා ජීර්ණ ක්‍රම අයින් කරගත්ත දවසට තමයි මට ඉදිරියේ තරුණයෝ මේ මේකට සම්බන්ධ වෙයි කියලා මට හිතෙන්නේ දැන් ඉන්න තරුණයන්ට ඊළඟට ඇවිල්ලා ඔවුන්ට ඒක ඇතුලේ උදාහරණයක් ගත්තොත් ප්‍රායසම වලට ඡන්දිල්ලන්න එනවා ප්‍රායසම වල සභාපතිකම ගන්න එනකොට එයාට ගහනවා ඉන්න සංවිධායක මම කියන්නේ එතන ඉඳලා මේ පටන් ගන්න ඊළඟට ඒ සංවිධායකත් එක්ක රණ්ඩුල කොමාරි පාර්ලිමේන්තුවට හරි පළාත් සභාවට හරි අදින්ට ආපු ගමන් ඔන්න ඒක ඇතුලේ ගහන්න පටන් ගන්න ඉතින් මේ මේ අවස්ථාව කියන්නේ නම් ඔක්කොම අපි තරුණයන්ට තන දෙනවා එන්න අපි දැන් මේ විශ්‍රාමයෙන් ඉන්නේ අපි යනවා පිටරටින්ද යන්නේ මේගොල්ලෝ අල්ලගෙනම ඉන්නවා හරිද ඒක තමයි හැම පක්ෂයකම වෙලා තියෙන්නේ ඒ නිසා මම හැම වෙලේම යෝජනා කරන්නේ මම දැන් ඒක පැහැදිලිව බය නැතුව කියනවා 56 දේශපාලනය කරපු කට්ටිය කරුණාකර අයින් වෙන්න 56 පරපුරෙන් මේ දේශපාලනය ඉවත් කරන්න ඕනේ මේ රටේ නැත්තම් මේ රටේ ගොඩ ගන්න හම්බෙන්නේ මේක 70 පරපුරට දෙන්න හරිද අඩුවතර තව දශක දෙකකට එහාට පැන්නා දශක දෙකක් පැන්නත් අඩුවතර ඉස්සෙල්ලා පළවෙන්නේ දැන් දෙන්නේ නැහැ නේද ඒක අපිට දෙන්න කියලා කියන්නේ ඔව් නෑ මං කියන්නේ අපිට දෙන්න කියලා නෙමෙයි මේ 56 ඉපදුන මිනිසුන්ගේ දේශපාලන ඉවර කරන්න ඕනේ මේ රටේ නැත්තම් මහා කරදරයක් මේ මොකද හේතුව සයි මේ මේගොල්ලන්ගේ චින්තනය සහ මේගොල්ලන්ගේ නෑ ස්වභාවය අතර විශාල පරතරයක් හරිම අමාරුයි ඒක මේ වැඩ කරන්න හරි අමාරුයි සහ මල්ලි අපිට හරි ස්ලෝ මම ස්ලෝ නෑනේ මම දැන් මට කියන්නේ මට දැසිරි හරි මොකද්ද මේ මේ
hari awegisili, wegawat, ini mami wegawat tamai, tapi wegawat itu tamai mega mana pilih ini pulang kembali, nah tuh kami udah naik lah, pengen anak budia-budia, mangem, mami ini dekat tuh, barat tuh mama beda hatara park mana keran dulu, ini jawa yang pilih dino, jawa dino itu tamai api wegawat kila gian, sah, pita tekan aja mana kalah gudai, nanti kalah kira mah, itu tuh mami api tuh mami dino celang keran nam binnya ini sama gian, ini dino marge, agak dino, ini aja aim binno, aim bila merate taruna ente, ini tanah dino, itu udah tamai mereka dua pulang bin, nah tamai ini tawa tamai ini mini sok kuma, juga telanau, tapi nah kiri biasa kan setia, kowe paksa lagi ini, ini mana itu bisa, mana tanah kowe hari galbi, jadi ini tentu tamai kita tahu ini yang, ini sa, ini golongan tuh orang tamang ya tidak aja dia agen, ini kemal lagi ini, ini golongan tuh ini pulang, ini mana itu bisa, kowe ini lihat ya, kowe hamat di jepal paksa, paksa tiketnya pernah walau tiketnya baca beda mana, aniwari, dia kowe ikhaya hari ini bikal penne, deng balan next aja adi kepaksa ya, ikda sama si anu hatere, Ryan Lickham sih kan ayah katet barangan udah siya itu hatel satara, siya itu hatel satara, ada mau dilatih, Sri Lanka ini dasar macam mau dilatih, Bojan perempuan itu mau dilatih, hari, mes siya lu desa malah paksa itu dengan ada, ini irama hati ya no, ini sama kita ini, me wah hitam orang ini kalau me kalleng ini jalan me beri keran pulu anda mandang ke ini berita, mainnya aja paksa mati kino, me api taruna itu barat ini orang agak itu taruna kiri ini nama aja paksa, hari, ya nang ya lagi, Paul desa malah paksa ini sa, nama aja paksa ini leh, family business lagi, family business lagi, kamu tani desa malah paksa lagi nih, Ryan Lickham sih ada tiap, ekata hari ini, keruan hari ini kan, sama itu, jadi kayak me tiap ros, macam pala lagi nih dah main kan deh, mana tiap ini nih, terkala kala ini nih. Memang itu ya, samaj itu ini besar ketika waktu samaj umatnya maraton panat, ek official nama binekak, namun tega paramarta gatam ekatamai samaj umatnya maraton ekarnya kata agarnya minisul, yang minisul natar agarnya. Ini sambatnya gue, nanti hati gue kamu tuh ada hasil muka. Oh, me dengan mama nidiknya itu loh, bat nidia darap gini kudia itu sah, karena kita mungkin kalpana karena kita kudia itu, me kita dana tino apa dana ini sanggrahai, orang terang sancho. Mereka dikira benar mana itu agian allah. Mereka keran dulu mana ne? Dengan me hadrat ini nih dia. Apa itu nikang park behalan ini beritanya kita bisa talu kalau sih. Nikah apa itu nikang? Ile window beritanya kita talu kalau sih. Mereka itu dia no, besar lah, arbudu dia no. Samara ya ki me dengan mata kerbau apa aja mana mama. Kita kurang benar ini kira kibu kata mama ini mangi ada kurang apa benar ne? Mama kira dia ini mangi foto yang kain kan ini. Tapi ini pavici kerja kau mungkin, ini pavici kerja ini tamu naraga vidya itu, mawa binasa kiri masa dah. Tapi ini make ini kita me janda usaha biaknya, hari ini bagi ane bagi karena sambandu, dani sangrai itu orang terang keturut keran pulang karu, me bisnisnya samaj mati sambandu tipe na, me niti, ini ini kita bina ma keturut keran ini kepetak ini dalam me bagi mulu samasnya me binasa kiri terang kita tahu karu. Apitnya katakan ini dah selesai tuh gila sih itu, pada yang gila, yang katakan karun pilih bandawa, apa bayarnya tuh, ini bicara ini karun, apa ke analyzing, ini karun, minum pulang, I think, ini kerap paham, awasani, apa ada kari bawa bawa, ini, yang minum besar, apitnya sama, apa, tiennya, handa ni orang kiri masa dahana, piada mereka kiri mandang kiri, ini semang sempurna kiri berudda, yang karena mereka itu tiennya Mundur dewa lah, dagangan pulauan dewa. Lewa orang kan kerja macam kerana mana? Karena samaj itu sendiri na, semesta hani karena kalpana. Eh hera, kibena, sama samaj madya kau blok kalla ya itu. Beda kerana di neti dana kita mengikat lalu kerana mangkita ni kebesar proses empat patu yang lagi. Karena loko ini dia dengan orang victim kena kota sahaja orang yang kena ni dia. Namun Lankawi, Arthur Hadan ni anak sial, seru ni ti Hadan ni samajnya victimize kerana ni dia. Semula samaj yang victim kena kepenan, begitu aja. Mereka itu rakyatnya, Vikasan Nyaya Manadikari Manadagata, Prastha Virodhi Manadagata, Adikarane itu apa hasil kiri mobil bandar itu yang nalar tiennya Manadah samband ini kata. Itu udah, namun tapi dakinya deh tamai, memang mana jarawa yang nalar parlimen itu ya teriak, samaning
Buat
pat niweden nikut kalla nadu power la we apa evilinnya puru itu lo mama mama yanne itu mana warada kalla nih itu mana mana warada kalla hari magi magi kugusan magi itu di makti na itu makar gue deh kan namun mama mama magi aja masih kemudian fight kalla di ini elisa mama paksi warada kalla nih paksi kan warada kalla nih magi atmar devenuin netta magi magi badagos servenuin mama tiin dok kerja nih mau elir daro ini itu aja yang kisi wacana kamu mati ya elisa manggi teno nama tuh manggil lagi ke patangga lagi tuh mana mau tuh itu mas silangan itu aspaksi radri mas silangan itu aspaksi tempat dijepalin patangga tte sah silangan itu aspaksi ya nama tuh bodhana ganda pulu angkin wisma saja magi tiin jadi ika koi bidya tuh karena nikin aja na nama tuh anak itu itu aneh bi jadi ini sama yang ika ini tiin do ini turu mata janda pulu ang iyalah musawi itu mah iya no naik mulai itu mah kiuwa itu dia no mah itu kal kita dijepalin beda film mah patangga reno beda keren ya no virus dijepalin kayak ada balam mau itu bosan mulai dapat mah ini satu mah katari itu ada sih aneh aneh kan kan Kita ingin membedakan
කවුරු විශේෂයෙන් කෝරෙක් මංගලකාරයෙක් කියලා කියන්නේ නැහැ. ඒක තියාගෙන දේශපාලනේ පිළිසුදු විදිය දෙලියට යන පුළුවන් දවසක් වෙනකම් මම දේශපාලනේ කරම එක එක්වි. අවුරු 2 දවස් වගේ තියෙන එක මම ඉතින් ඊට හදාගෙන හදන්න. ඒ 2 දවස් ඇතුළේ ඔබට ඔබේ ජීවිතය යන්න තියෙන තව අරියර දෙකයි ඔබ කලප්පාන ආයතන නියෝජිත දෙකක් ඇතුළේ යම් බලසභාව නියෝජිත නැහැ. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඇවිල්ලා පසු පෙරින් අන්සරාට ඇවිල්ලා කැබිනට් ඇමතිකම් කරලා ඊට පස්සේ රාජ්‍ය ඇමතිකම් කරලා එහෙනම් දැන් ඔබට ඔබට සාමාන්‍ය අපේක්ෂා සහිත පුද්ගලයෙකුට තරම් පුළුවන් සියලු තනතුරු ඔබ දරලා ඉවරයි සහ ඇමතිකම් එහෙමත් අර ඒ ග්‍රේඩ් එකේ ඇමතිකම් තව තියෙන දෙකයි අගමැතිකම සහ ජනාධිපතිකම් ඒකෙන් මට ආසන්න කියලා නෑ ඉතින් නායකත්වය ගන්න පුළුවන් අර ඒ කියන්නේ මම එකක් නෙමෙයි පාල අද්දෝර පාල ඔෆිසර් කරපුවම අද බෝනස් නැහැ නේද දැන් අද කෑවේ හරි එතකොට මේ සියල්ලම මං කිව්වේ මීට අවුරුදු ගණනකට කලින් 2005 ඒ නිසා මම ගත්ත එක මම හරියට මගේ මාංශයට මම කරු ඒ නිසා මට අද මැසේජ් ලව හා ඉවසෙ ඉලව වුණා ඔව් මම ඉලව වුණේ මොකද මම ඒ ෆිට්නස් වලට කතා කරපු නිසා ඉතින් ඒ ඒ සෞන්දර්ය Facebook වලින් දිගාරනකොට මට ගන්න පටන් ගත්තා යා ගන්න ඉතින් Facebook ඒක උදා Facebook ලයිව් එකද මම බලන්න දී මම මේකෙන් ගහපු එකෙන් අදට වුණේ දැසි දැසි කර මේ ප්‍රීඩාර් කරපු සියලුම දේවල් යටපත් නමුත් අත්තුත් ඔබට ඔයලා බැලුවොත් ක්‍රීඩා මාධ්‍යයේ මම ඉන්න කාලේ කරපු දේවල් ටික තාම වැඩ කොටසක් વિચાર වැඩ කොටසක් කරා මං කියන්නේ ඒකින්ද මට අගමැතිකම ජනාධිපතිකම තමයි අපිට ඊළඟට තියෙන ටාගට් සීනවන් දින්න ඕන. ඉතින් ඒක නැතුණයි කියලා මං ඒ තරම් කලබල වෙන්නේ නැහැ. ඒ නිසා මට යන්න තියෙන උපරිම තලයට මම මහන්සිලා වැඩ කරලා මම යනවා. කාගේවත් මේ අත දීලා මාව අරගත්ත නැහැ නේ ඔයාට. ඉතින් ඒ නිසා මං ඒකට මට යන්න පුළුවන් උපරිම තැනට මම යනවා. ඒ යනකොට මං එක එක කිව්වා මට තියෙනවා වැඩ කොටසක් කරන්න. මගේ ඔළුවේ තියෙන වැඩ කොටස රට වෙනුවෙන් හදන්න තියෙන ගන්නාවක් තියෙනවා. ඒ ටික හදන්න පුළුවන් වුණොත් සන්තෝෂයෙන් මට අයින් වෙලා ගෙදර ගියා කියලා ටූටම් සතුටුයි මම එක එක කිව්වා. හොඳයි බොහොම ස්තුතියි. අපි ප්‍රාර්ථනා කරනවා කුරුණෑගලින් බිහි වෙන පළවෙනි ජනාධිපතිවරයා බිහි වෙන පුළුවන් කියලා සාමේ අයියා කියන්න පුළුවන් ජනාධිපති කෙනෙක් පත් වෙනවා නම් අපි කැමති. සුබ පතනවා සිගලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න කියලා. ඒ සාමේ යුරෝපා සංචාරය ඉතුරු වෙලා තියෙන ටික මොදට විනෝද වෙලා ඔළුවේ තියෙන ප්‍රශ්න ඔක්කොම ටික අමතක කරලා දාලා රිලැක්ස් වෙලා නැවතතාවක් මේ අලුත් ජවයකින් රටට බහින්න පුළුවන් වෙන්න කියලා සුබ පතනවා. බොහොම ස්තුතියි අලි මං ගොඩක් හම්බෙන් ලැබීම ගැන මේ ප්‍රංශෙදි ඉතින් බලමු අපි තව කල් තියෙනවා වාසනාව තියෙනවා නම් රටරත් වාසනාව තියෙනවා නම් ඔය කියන තැඹුල්ට යන්න පුළුවන් වෙයි කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි අපි කැමරාව ඉස්සරහා කරන කතාව මෙතනින් ඉවරයි. අපි ආය දවසක හම්බෙමු. සුබ පැතුම් මේ ජය වේවා. Thank you. හරි අපි ආය දවසක හම්බෙමු.